මේ ෂනික නිරූපනය ඔබ සිදුකරන්න ඕන කේවලව. එකන ඔබ තනියෙන් තමයි මේ කාරය සිදුකරඩ ඕන. මෙිහිදී ඔබට කාලය ලැබෙනවා උපරිම විනාඩි තුුණක්. මෙහිදී ඔබ ෂනිික නිරූපණය සිදු කරන්න ඕන ඔබ අහමු ලෙස තෝරාගත් තේමාවක් යටතේ. මේ ඔබ හමු ලෙස තොරාගත්ත තේමාව සඳහා, පරීක්ෂක මණ්ඩලය විසින් සුදුසු නාට්‍ය මේ කොටසක් එකතු කරනවා. ඒගේ මේ ෂනිකනිරූපණය සඳහා සූදානම්වීමට ඔබට ලැබෙනවා විනාඩි පාක කාලයක්. මේ ෂනිිකනිරූපනය සඳහා ඔබට ලැබෙනවා උපරිම ලකුණු පාලවක්. ෂනිනිරපනය සඳහා ඔබ සූදානම් වෙන්න ඕන කොහොමද. දැන් ඔබ බොහෝවිට හැවස්රේ සිට වෙන්න පුළුවන් නාට රංගලා විශෙක් කරන්නේ න ස රග විශෂ රග ෙන න්න ොලුව. හොම ුණනත්. ඔබ පාසලේදී හැකි තරම් සාමූයික වශයෙන්ේල වයෙන් ශනික නිරූපන කරලා පුරුදු වෙෙන්ඩ ඕන්. ඒ විතරක් නෙේ. අනශිෂෂ ශිෂ්‍යාවන් සිදු කරන සාමූයි ෂනික නිරූපණ අරඹලා ගුරතුමා ගුරතුමියගේ අධීක්ෂණය අයටතේ ඒවායේ තියන ගුණ දොස් විචාරය කරන්න. ඒ විතරක් නෙමි නවකතා කෙතිකතා නා්‍යපිටපත් ගුවන් විදිලි අන්තර්ජාලය තුළ තියන රසවත් කතා පුවත් චරිත හොඳින් ගවේෂණය කරන්න ඒවගේම ඔබ බස්සක යනකොට පාර යනකොට වෙන ස්ථානයකට යනකොට ඔබට දකින්න අසන්න ලැබෙන චරිත සිදුවීම් හොඳින් ඔබ නිලීක්ෂණය කරන් ඕන එතකොට තමයි ඔබට විවිධාකාර චරිත සිදුවීමම් ලැබෙන්නේ ඒ චරිත සිදුවී මරා ඔබට පුළුවන් ඔබේ ෂනික නිරූපණය හොඳින් සිද්ධ කරන්න. දැන් මේ ඔබට ඔබ ඉදිරිපත්කම ශනික නිරූපණය ඇගයිීමට ලක්කිරන්න නිර්නාායක මොනවද. මේ නිර්නායක ඔබ හොඳින් දැන සිටියයොත් ඔබට පුලුවන් ය නිර්ණායක වලට උපරිම ලකුණු ලබාගන්න දැම් බලන්ඩ නාට්‍යයෝචිත අවස්ථාව ගොඩ නැන්වීම සඳහා ඔබට ලැබෙනවා. උපරිම ලුණු පහක්. ඒවිත රක් නෙමෙයි ඔබේ කටහඩ හඬ ප්‍රක්ෂේපනය උච්චාරණය චරිතයට ස අවස්ථාවට උචිතව ඉදිරිපත්කිරීමට ඔබට උපරිම ලකුණු පහක් ලැබෙනවා. ඔබ ඉදිරිපත් කරනෂක නිරූපණය ශාරීලික ප්‍රකාශනයක් සහිතවීමට ලැබෙනවා ලකුණු පහක්. එතකොට මේ නිර්ණයක තුන යටතේ ඔබට ලැබෙනවා මුළු ලකුණු පහලවක්. ඒළගට බලමු දැන් මේ ලකුණු ප්‍රධානය කරන අපේක්ෂිත සාධන මට්ටම මොකක්ද. දැත් ලකුණු ප්‍රධානය කරන අපේක්ෂිත සාධන මට්ටම් බැලුවොත්තෙහෙම ලකුණු පහක් ඔබ ලබාගන්නවා කියන්නේ ඔබ ඉන්නේ විශිෂ්ට මට්ටමින්. මෙහිදී ඔබ මාතෘකාව විනිවිධගිය විශිෂ්ට මට්ටමේ පරිකල්පනයක් ඔබ සිදුකරන වනං ඒ නිර්ණායකයට ඔබ ටලැබෙනවා. ලකුණු පහක්. ඒ වගේම කටහ හඬ ප්‍රක්ෂේපනය චරිතයට සහ අවස්ථාවට උචිතව ඔබ විශිෂ්ටමට්ට මේ ශිල්පීය ප්‍රාගුණයක් ප්‍රකට කරනවානම් ඔබට ලැබෙනවා ලකුණු පහක්. ශාරීලික ප්‍රකාශනය ස අවකාශ්‍ය භාවිතය අත්තිශසයින්ම නිර්මාණත්මක නම් ඔබට ලැබෙනෝ ලකුණු පහක්. එතකොට නිර්ණායක තුන යටතේම ඔබට ලකුණු පහබගින් ලැබෙනවා. බ ලුණු හතර මට්ටම ඉන්නව කිය ඔබ ඉතා හොඳයි. ඔබ ක්‍රමාණු කූල නාට්්‍යෙමේ කූට ප්‍රා්තියක් කරා ඉලක්ක වූ ක්‍රියාවිකාශනයක් කරලා තියෙනවනම් ඔබට ලැබෙනවා ලකුණු හතරක්. ඔබේ හඬ ප්‍රක්ෂේපනය ප්‍රශස්ත මට්ටමක තියෙනවන ඔබට ලකුණු හතරක් ලැබෙනවා. චරිත සහ අවස්ථාව සමග බැඳුුණු නිරායාස කර චලන ඔබ ඉදිරිපත් කරන වන ඔබට ලකුණු හතරක් ලැබෙනවා. එතකට නිර්ණායක තුන අටතේ ලකුණු හතර ැගෙන් ලබෙන. දැන් මේක අදහස් කරන්නේ නෑ ඔබට හැමෙකට ලැබෙන ලකුණු හතරයි කියෙලා සහරමවියටට පලවැවෙනි නිර්ණයකයට තයවබට ලකුණු පහක් ලැබිල ඉතුර නිර්ණයක දෙක අටේ ලකුණු හතර ලැබෙන වන්න ලුව. ඒවගේ ලකුණු තුනක් ඔබට ලැබෙන්නේ නම් ඔබ ඉන්න හොඳයි ඒ කියන මට්ටමේ. මේකෙදී මාතෘකාවට අදාල නාට්‍යෝචිතවස්ථ ඔබ ගොඩනං වනවා පැහැදිලි නිවැරදි උචාරණයක් මනාහන්ඩ පාලනයක් තියෙන. ශරිතයට ස අවස්ථාවට ගැලපෙන ශාරීඩික චලනහා අවකාශභාවිතයක් ඔබ සිදුකරනවාන. ඔබට ලැබෙනවා ලකුණු තුන බැගින්. ඒ හැම නිර්ණයකකටම තුන බැගින් ලැබෙනවා ඒ ඔබේ අවශ්‍ය මට්ටමේ ඉන්නවනම්. ඔබට ලකුණු දෙකක් ලැබෙන්නේ ඔබ වැඩිදියුණු කළය තුයි මට්ටමේ ඉන්නවනවා. ඔබ යම් නාට්‍යෝචිත අවස්ථාවක් ගොඩ නැගුණත් ඔබ ගොඩ නැඟුවත් එක සංවර්ධනය වෙලා නෑ. උච්චාරණයෙන් චරිතය අන්‍යතාවය මැනවින් මතුවෙන්නෙ නෑ. ඒ වගේම චලනා අවකාශභාවිතේ යම් පමණකින් තමයි චරිතය සවස්ථාව පිළිමිමු කරන්නේ. එහෙම නම් ඔබට ලැබෙන්නේ ඒ හැම නිර්ණායකයකටම ලකුණු දෙක බැගින්. ඒ වගේම ලුණුක් ඔබට ලැබෙන්නේ ඔබ දුර්වලයි මට්ටමේ ඉන්නමන. ඒදී! ඔබ නනාටටමේ අවස්ථාවන් ඔබේ ඔබ ඉදිරිපත් කරන කතාපුුවත් තුළ නෑ. ඔබේ උච්චාරණය දුර්ුවලයි. ඒවගේම ප්‍රකාශන ගුණයෙන් හීනයි. චරිතය පිළිමිවු කරන චලනසා අවකාශභාවිතයක් නැහැ. එහෙම නම් ඒ නිර්නාායක තුනයට තේම ලැබෙන්නේ ඔබට ලකුණු එකක්. එකන්නේෙ ඔබ ඉන්නේ දුදරුවලයි මට්ටමි. ඒවගේම ඔබට ලකුණු බින්දුවක්. එකන පරික්ෂක මණඩලය සූදානම් නෑ ඔබට ලකුණු නොදීන්ද. ලුණු බිඳදුවක් ලැබෙන්නේ ඔබ ඉතා දුරුවලයි කියන මට්ටමේ ඉන්නවන. ඒක ඔබ කිසිසදු ඉදිරිපත් කිරීමක් කරන්නේ. පරරික්ෂ ගණඩේ ඉදිරිිට ඇැවිල් ඔබ ිශද්ද වන්න කිසිම දෙදයක් කරන්න නැත්තං ඔබට ැබෙන්නේ ලකුණු බිින්දුවක් පමණයි. ඒනිසාක් කිසිම විදියකින් ලකුණු බිින්ඳුවක් ලබා ගණඩපා එකන්නේෙ ඔබ සූදානම් වෙලා ඉන්ඩ සණිකනනි රූපණය සඳහා ඒවෙලායි මාතුකා වරගෙන සනිරප ැත්සිතු කර නැත්ත ඔට ැබෙන්නේ ලකුණු බිින්දුවක් මේ ශනික නිරූපණ වලදී ඔබ විසින් නොදැනුවත්ව සිදුවෙන්න පුළුවන් දෝෂමොනවාද. මේ දෝෂ බ හොඳින් අවබෝධ කරගත්ොත් ඔබ පුළුවන් ඔබේ ෂනිික නිරූපණය හොඳින් සිදු කරන්න. එකනි දෝෂ නොවී සිදු කරන්න පුළුවන්. ඔබ විසින් කරන පළවෙනි වැරැද්ද තමයි මාතෘකාවට අදාළ නොවීම. අපි බලමු උදාහරණයක් හොඳයි අපි වෙන්න මෙම මාතෘ කාවක් දෙනවා. දරවා අහිමිවීමනි සාවමතුූ මවක්. ක්क्ष ंडඩලේ විසින් එකතු කරනවා මේකට පොඩි නාටම කොටසත් ඒ තමයි උමතු රෝහලේदී डॉक्. में එකදවක් පාරයක් මේ අපේ වානේ හැपුණ මේ අපේ පුතා මැරුණා මම හින්නංහිनेवाට පිස්සු मा හිतानेමට පිස්සු මේ මට ඉන්න බෑඩොක්ට බරිවේද මට මේක හොඳ කරගන්න මුකොත් කරලා දෙන්න බැරිවේද ඩොක්ට දැම් බලන්න ඒ දුව ඉදිරිපත් කරපු දේ දැ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මාතෘකාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඒ උමතු මවගේ මාන සික පීඩනය හැබැයි ඇය මොකද කරන්නේ රෝහල ්‍යවරයා ඉදිරි පිට ඇවිල්ල කියනවා. අනේ මට මෙන්න මෙහෙමූුණ මගේ දරුවා මැරුණ මට දැන් උමතු වෙලා ේ මට බෙහෙත් කරන්න දැ මේක නෙමේ අප අප ේක්ෂා කරන්නේ. නේද. එතකට ඔබ ඉදිරිපත් කරන්නේ මාතෘකාවට නොගැල්ල පෙන්ෙන විදදිට තමයි ඔබේෂණික නිරපණය සිදු කරන්නේ මේක ඔබ විසින් සිදුවක් කරන වැරත්තාක්. ඒක හොඳින් අවබෝධ කරගන්න. ඊළඟට ඔබ විසින් සිදු කරන. ඊළඟ වැරද මයි දෙවැනි වැරද්ද තමයි මුල මැද අග නිසිලෙස සංවිධානය නොවීම දැන් ඔබේ සමහර්ෂණික නිරූපණවල අපි දක්නවා මුල මැද අග නිසි ලෙස සංවිධානය වෙලා නෑ. බල අපි නැවතත් ඒ මාතෘකාවම මේ ලබා දෙනවා මේ උදාහරණයක් විදිහට මේක බලන්ඩ. මාතෘකාව තමයි දරුවා අහිමිවීම නිසා උමතු වූ මවක්. පරික්ෂ ම්ඩලියය විසින් සුදු සුනාටමේ කොටසක් එකතුර මොක්ද නිවසේදී හල ඕවවාන මමේ ෝෆන්ස එක ඉන්නන් ෙදරනගමක් ඕවනේ අද චුටක් කාල ආවා බොස් ආ ෝස්ක වාමයි මතාකුණේ මතාාද ්‍රමෝෂණ එක කම්බුණනේ ඔවවාන ්‍රී ්‍රී ී හද දෙන්නන්නෝ ඔව අව අනේ... ක්ෂෝ දෙෙනන්න දෙන්න මම මේ දැන් එන්න ගමන් වායාලට ඕන කරනම දේවල් රගන්න එහෙම හි න්න ආේ ඔවමේ මේ මට පොඩ න ද න්න වා ම පොඩක් ස් න ට න හර හරි බයි බයි ආ දැන් මේගේ හැඩි වෙලා හැම තැනම යික්කෝල් දෙ එකක් හෙෝ අහු මේ මේ ඔයාලා ඩිකරේෂන්ස් කරන කටයනේ ද අනේම වාලට පුොළන්ද අද අද අදහව හයට අපෙද පොඩිාිකත්තියන මංවාට ද ්‍රෙස්ක මේල ගත්දන්න මේ මට ඕන ෙරේන් ටික ල ිස්ටක් හදල ඔක්කම කළම ඩික්මට වන න්තයෙනවා හරි බයි හරිපේ ජෝ මේගේ හැටිවෙලා අද ඉයන අයි මොන අරනද මන්ද හැමත් තනම බඩු දාලා එත්කෝල් එකක් හෙලෝ

කරන්නේ ගෙදරදදි ගොඩක් දුරකතනෑමතුන් මෙෙනවා යා උත්සවේකට ලෑස්ති වෙන ඔක්කෝම සලුම දේවල් කරනවා. අවසානයේදී ඇයට දුරකතනෑමතුමක් එනවා දරුවමිය ගි හිල්ල කියලා. එතැනෙගි වරයි. එතකොට මේ මාතෘකාවෙන් බලාපොරොත්තුනේ දරුවා අහිමිවීම නිසා උමතු මමක් නිවසේදී. එතකොට අනවශ්‍යදේවල් ගොඩාක් මුලදක් කරලා කියලා. මාතුකාට අදා ඇති ොඩක් කියනවා. එතකොට අවසානයේදී මාතුකාවට පිවිසෙනකොට චනක නිරපණී වරයි. මෙන්න මේ නිසා ඔබ හොඳ චනක නිරූපනයේ දී ඔබට මාතුකාව ලැබිච්ච මොහොතී සිට මේ මුල මැද අග මනසිං නිසි ලෙස සංවිධාන කරගන්න නැත්තම් මේ මුලමැදාග නොගැලපෙන්න්න පුළුවන්. ඊළඟ වැරැද්ද තමයි අභිරූපනය වැරදි ලෙස භාවිත කිරීම. Then, ask, ැ අපි මේකත් පුංචි උදාාරණයකින් බලමු කොම ඔබ මේ වැරද්ද සිද්ධ කරන්න කියලා උදාාරණයකින් බැලුවත් ඔබට පැහැදිලි ලෙස මේ දෝෂය අවබෝධ කරගන්න පුළුවන් බලන්නක මේ උදාාරණය ඒේක හැදුවද හා! අරි හරිද අතුගන්න අන්දඒක බීලා! තා හැදුවනෑ ඕ! ඒ මන්ද ඇම දාම කියන වෙච්චර සීනිදාන් එපා කියලා. හරි හරි ඇතුගන්න. දැම් බලන්න එතන මොකක්ද සිද්ද වනේ නේද කොස්සක් පාවිච්චි කර කොහමද කොස්ඒ කොස්සේ හරියටම දිග ගැලපනාාදනෑ නිකම් පුංචි කොස්සා ඒේක? ූ වලන මේ අබිරූපණයන් වැරදි. ඒ නිසා ඔබ අබිරූපණයත් යම් පමණකින් පාසලේදි පුරුදු වෙන්ඩ වෙනවා. දැන් ඔබට ඔබේ විශේ හධාරනකොට නාට අරන් කලා විශය හධාරණන කොට ඔබට අිරපන සම්ඳද ක්‍රියකාරකම් තියනවා ට සහාගී නොවීන් පා විභාගට නෑ කියලා. ඔබ අබිරූපන ක්‍රියාකාරකම් වලට රතු ගුතුන් මග සබන්ධ වෙන් ඒවා ඉගෙන ගන්න ෂණනික නිරූපනය දමව වැදගත්වන මොකද ඔබට සිද්ධ වෙන්නේ බොහෝ විට ඔබේ ෂනික නිරපනය සිදු කරන්න රංඟ බාන්්ඩ නැතිව. සමහරිවි ඔබට ළඟතතින ා්ඩ ේපයක් අවශන පුට ො පාවිචි කරන්න පුළුවන් මුත් ගොක් ාඩ නඒ ඒ බාන්්ඩ බට ලඟනැති බාන්ඩ ට අබිරූපණය කරන්න වෙනවා. ඒ නිසා අබිරූපණය යම් පමණකින් පුරදුවෙන් එතකොට ඔබට ෂනික නිරූපණය හොඳින් කරන්න පුළුවන්. අභිරූපණය සමග. හරි. දැන් ඊළඟට ඔබ කරන වැරද්ධ තමයි අංචරිත සමග සම්බන්ධතාවේ ගැටලු. කොහමද అංචරිත සමග සම්බන්ධි වෙද්දී ගැටලු තත්ක මූන පාන්නේ, මේ ඔබ පුොරදු වෙලා නැති නිසා. මේ බලන්න මේ උදාරණේ. කොහොමද ශ්‍රయා ඔයාට. බයි හිටිය මට දොලහ වෙනකොට ඔයා බලාගන්න එන්න බැරිවෙයි කියලා. මේ අඩුයි නේද අද ටිකට කපයිනෙ චුටකින්න කෝල් එකක් හෙලෝ! අනි ඔවු අනේ අර මගේ ශ්‍රියාසනීප වෙලානිි මගේ ආළුවා ඔව එයා බලන්නවා. හරි 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 මං ඔයාට කෝල් එකත් දෙන්නඟෝ මේ ඉත්තින් ශ්‍රියයාාව ගොයා මම පුදුම බයකින් හිටියයනේ ඔයා ගැන ට මම භාරත් වනා දෙේගයන්ටත් බාර වුණ හරි අද පොළුවන්වෙීම හරි. මම එහිනං වාට තවමුණවාදෝන කරන්නේ බොටලෙක්ට බොට්ල එකක්නේ හරිමාං අරගන්න. දැක්කනේද අවබෝධ කරගත්තනේද. එතකොට ඔබට ෂනික නිරූපණය සිද්ධ කරන්න වෙන්නේ තනින්. අනි ්චරිත නෑ. එතකොට ඔබ සිද්ධ වෙනවා? බට මනගැසේ බ ගනුදන කරනනි චරිත මවන්ඩ. එතකොට දැම් බලන්නකෝ අර ඉදිරිපත් කරපු නිරනය ඒ ඉදිරිපත් කරපු නිරූපනයේද දැ තම රෝගෙක් බලන්න යනවා. මුලින්ම ඒ රෝගය ඉන්නතන බලනවා. පස්සේ දුරකතන ඇමතුමාපුහම රෝගය ඉන්නන අමතක වෙලා. මෙහෙමවෙඩ බෑ. මොකද ඒ ඔබේෂනික නිරපනය ඔබ සිද්ධ වෙනවානි චරිත නැති නිසා ඒ මන්්ඩ එතකොට තමයි. ඒ එකැනි පරික්ෂ මණ්ඩලට ඒ ෂනිකණ රූපනය හොන්ඳින් රස විඳින්න පුළුවන් හොඳින් අවබෝධ වෙන්නේ අංචරිත සමග නිසිලෙස සම්බන්ධ නොවනොත් ඔබේ ෂනිිකනි රූපණය නිවැරදි ලෙස නිර්මාණාත්මකෝ මතු වෙන්නේ නෑ. හරි. ඊළඟට ඔබ සිදු කරනව රද්ද තමයි චරිත ලක්ෂනාමතක කරනවා. ඒකඇෙ මොකක්ද ඔබ චරිතයක් නිරපනය කරනේ ෂනිිනි රපනේද? ඔබ ඇතැම්විට චරිත ලක්ෂන අමතක කරනවා. අපි මේකත් බලමු උදාහරණයක් විදිහට කෙල්ලේ! අනේ බාං වරෙන්කෝ බම් මේ කොන්දේ තෙල්තික ගාගන්ට බලට තේරෙන්න්න බම්මම් මොනවේදනාවදද මේ වී දෙන්න කිය. මා සහායක් එක තැනින්න පුළුවන්ද බං ගෑනියකුට අපූටිකයක්ක් හෙමින් ගාහංකෝ බංහිති. අන්න ඕ පැ හම් මේ දැනන සහනය මේ ඒක නෙවේ බම් මම්ම උඹෙන් ආන්න හිටීමේ අර කනපපුූට ලිවමක් ඇවිත් තියෙනවා බම්මුකක්දේ පුහිට පම් මංගෙනත්දෙන් උඹකොහොමට නැකන් මේ තියෙන්න්නේ ලියවුම දැංකිය මුගු බලන්න උත්තර දැක්කනේද මුලදි චරිතලක්ෂණ පවත්වන්ගෙනවා පස්ස යනකොට ඒ මුලදී චරිතලක්ෂණ අමතක වෙනවාටහඬඩ වෙන්න පුළුවන් ඇවිදීම විදිහ වෙන්න පුළුවන් මේ අමතක වෙලානවා. ඒෙම බෑ. ඔබ සනක නිරූපනය ආරම්භ කරපු මොහොතේ සිට රඟදැක්වීමට පටන්ගත්ත මොහොතේ සිට චරිතය තුළ ඉන්න වෙනවා. ඒ හඬ දිගට පවත්ව ගෙනන්න වවා. ඒ ඇවිදීම දිගටම පවත්ව ගෙනයන්නනවා. චරිතලක්ෂණ අකණ්ඩ විදිරිියයට ගෙනියන්න වනවා ඒ නිසා. නක රපන ත්‍ර කා ැබ ් හතේසි බ සූදානම්මන විනාඩ පහ කායක් ලැබෙනවා. ඒ ලාවදී චරිතය ගෙන හිතන්න චරිත ලක්ෂණ ගන හිතන්න්න. ඒ අකණ්ඩ වගෙනන විදි ගැන හිතන් එතකොට ඔබට පුළුවන් ෂනික නිරූපනයේද. ඒ චරිත ලක්ෂණ අකන්ඩ වගෙන හිල්ලා හොඳ චරිත නිරනයක් ශනිික නිරූපනයේදී සිදුකරන්න. ඊඟට ඔබ ෂනිික නිරූපනය කරන ඊඒ ළඟ වැරද්ද තමයි ්‍රේක්ෂ කාාගරය. ලක්ක කරන ගැනීම දැ බලමුක මේක උධාරණයක් විදිට මංහිතන්නේ උදාාරණයක් විදිට මේ දෝෂය බැලුවත් බට වඩා හොඳින් පැහැදිලිවෙයි. බලන් ි අදනම් කම්මැලි දවසල නිවල් ගවල් පැත්ති නිවල් නිවල් මුකදම කෑගන්නේ ගේ ඇතුළේ මාර ගෝසාාවනේ මකද්දාලෝ මොකෝ මේ රන්්ඩු කරන්නේ අයියෝ මකද්දාලෝ සිිත් වැඩ නෑනේ බැඳල අවුරුදු කීයද සි අවබෝධ වනාාද අපි නාට්‍යක් ක්ෂණි නිරූපණනයක් කරන්නේ ප්‍රේක්ෂක? ්‍රේක්කවී ලක්ක කරගත්ත යුතුයි ප්‍රේක්ෂකාව අල්ල ගන්ඩඕෝන ඔබේ රංගනයට ඒ කියන්නේ ක් ක් ම රට ගහිල් ප්‍රේක්ෂකයාටම බස් නොක ක න ඔබසි නිරපනය සිදරන දිදට චත සමග වන්න පුලුවන්. හැබැයි ඒ ප්‍රේක්ෂකට හොඳින් අවබෝධ වෙන්න්නවන පේක්ෂකයටට හොඳදින් පේෙන් ඕන පහසුවෙන් රසවත්ව විඳගන්න පුළුවන් වෙන්න ඕන ඒ සඳහා ප්‍රේක්ෂක අවධානිය දිනාගන්න ඕන ප්‍රේක්ෂකයා ඉලක්කර ෂනික නිරූපනය කරන්න ප්‍රේක්ෂකයට නොපෙනෙන්න්න පැත්තකට කරන්න දෙපා. මෙන්න මේ වැරදිී නිසි ලෙස ඔ අවබෝධ කරගත්තොත්. ඔබට පුළුවන් මෙෝ නොකරීන් මෙ නොකර හිටියොත් ඔබට පුළුවන් හොඳ සැණක නිරූපණයක් සිදු කරන්න. ෂණික නිරූපණය සඳහා ඔබට අපි. උපදේශ කීපයක් ලබාදනෝ මේක හොඳින් සිදුකරන්න මොනව දිිය ඔබට ලබාදින උපදේශය. දැන් ඔබට විනානිි පහකට කලින් ඔබට ලබෙන මාතෘකාවම මාතෘකාව අතට ගත්තගමන් ම මාාතෘකාවින් අපේක්ෂාකරණ දෙයක් තියෙනවා. ය අපේක්ෂාකරණය හොඳින් අවබෝධ කරගන්න මොකද මේ මාතෘකාවෙන් ඉල්ලා සිටින්නේ. ඒ වගේමී තියන ඔබ ගොඩනගන මේ මාතුකාවට අනුව බ ගොඩනගන කතාවේ කතාවෙන් මතු කරන්න පුළුවන් ජීවන දෘෂ්ටිය ප්‍රධාන්න ගැටුම හොඳින් අවබෝධ කරගන්න. ඊනඟට මේ ඔබ ඉදිරිපත් කරන්නට යන කතාවේ මාතුකාවට අදාල ඔබ ඉදිරිපත් කරන්න ය කතාවේ මුල මැද අග හොඳින් සැලසුම් කරගන්න මනසින් පුළුවන්ගේ කතන්දරේ මුල මොකක්ද මැදම කක්ද උච්චස්ථානය අග මන විදට සිදවෙනි නසින් සැසුම් කරන්නේ විනාඩි පාතුල. ඊට පස්සේ. ඔබ කරන්න යන ශනිික නිරූපණය මනසින් මවාගන්න. මනසින් චිත්ත රප මැවව නොබේ චිත්ත රූප මැවෙන්වන නසේ ම කරන්න යන ෂනිික නිරූපණය පිළිබඳව. ඊළඟට ඔබට අවශ්‍ය කරනවා හොන්ද. ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් ආත්ම විශ්වාසයෙන් යුතුව පරීක්ෂක මණඩලිය ඉදිරිපිට ඔබේෂනික නිරූපණය වඩාත් හොඳින් නිර්මාණාත්මකොව ඉදිරිපත් කරන්න. අපි නං සූදානම් වෙන්නේ මේ සනික නිරූපන හොඳින් ඉදිරිපත් කරන්න ඔබට බොහෝදුරට නිවැරදි උදාහරණ කහිපයක් දෙන්න. මේ බලන්නකෝ පළමුුවෙන්ම අපි ඔබට දෙන උදාාරණය. මෙහිදී අපි ලබා දෙෙන මාතෘකාව තමයි විවාහය ප්‍රමාද වූ කාන්තාවක්. පරීක්ෂකමණඩලය විසින් එකතු කරන කොටත්ස තමයි මනමාලයා පැමිණීම. බලන්නකු මේ ෂණික නිරූපණය නිර්මාණාත්මොක විදිරිපත් කරන ආකාරය නගේ! පොඩ්ඩක් මේ කට්ටග හන්ඩේඩකෝ පොඩක් එහාටවෙන් එ මේ මට අවුරුදු හතලින් සටක් කියලා කියන්න්ඩු බෑන ෝයි කොහොමහරිකමන්නෑ මේ මගුල වුනොත් මටේ ඇති මේ නංගි හදට මතකතියාගන්න ඕන දෙයක් තියෙනවා හරිද මතකද හඳහන බරල ගුරන් වවන්සමම කියපු කතාව විිසිතුන්ගනි මනමාලය තමයි මටහරිියයන්නේ බොරුුවෙන්ඩත් බෑනෙ හලෝ දහට වෙනිය බැන්දොත් කන වැැඳුම් වෙනවා කිව්වා හරිනි ඕ ගියමාසේ ඒ මනුසිය මැරිලලු ඒ නිසා මට මගල ගැන ලොක බලාපොත්තුවත් තියන? අයින අනිත්්‍යක තමයි ඔයා ඉස්සරහට එඩෝනනෑ. මතකන මගුල් තුනක්ම නැතිවුණනේ ඔයා ඉස්සරහටවිල්ල. අනේ තරාවෙන්ට පාමේම කියනවාට පොඩ්ඩක් කිවසල ඉන්නවා මටම මගුල කරගණ්ඩෝනොයි ඕ අම්මා! අනේ අම්මා! යබ පිත්ල බඩ ිකහෙම ඉස්ර ගොග හඩි පය එඒ කැන තිනෑ ඔයොම් සාම්ප්‍රදායික විදිහට හිතන්ඩ. හරිද! ඕ පිත්ල බඩු මල් පෝච වනන්තියන අප මොනවා හිතයිද දන්න. ඕව තවල ඇස්තියනවතත්තේ. අනේ තාත්්‍යම ඒ සාම්ප්‍රදාානු කූලව හිතන කෙනෙක් නෙමේ ඔය දැවැදි ගෙන කතාරන්නගල මාවවිහමල ජාඩුපත්තුතරන්න පාපුෝ! මේ මගුලක් තිවරවෙයි! දෑවැදි ගැන කතාවක් ඇතිවෙන්ට මන්න. හොම්බෝ ඔවවම කොල්කර එනවලද මොන පාතෙකක් ඇඳලයිද දන්න. ඉති හන ಚුචුගානැතු බෞබෝ කිය ඒ කියන්නේ ගෙදරිින් එලියට බහිනුකට හන්ුචුගගෑාව කියල මේ මගුල වෙන්න ෑ කියරද දෙයා හිතන්නේ අප වෙන මගලක් බලමු අම්මා. ඔබහොද නරගවද බලන්ඩ අපිට දුන්නනම් මාතෘකාව අපි මොකදද කරන්නේ. අපි බොහෝ විට කරන්නේ ඔන්න මනමාලයා ද මනමාලි සූදානම් වෙලායින්න මනමාලයයිනවා එතන වෙන ගැටුමක්. හැබැයි මේ ඉදිරිපත් කරපු නිරූපණය තුළ මාතෘකාව විනිවිධයයාමක් තියනවා ඒකන්නේ. වෙන සිදියකට ප්‍රතිනිර්මාණය කරලති නොමේ මතෘකාව කොහොමද ඒ කියන්නේ පුද්ගලයා එන්නේ නැහැ මනමාලය එන්නේ නහැ මනමාලයා පැමිණීමට කලින් අ විවාහය ප්‍රමාද ව කාන්තාව සූදානම් වන විදිය තමයි අපිට පෙන්නන්නේ ඒ වෙලා විදී ඇගේ මනසී තියන ගැටුම වඩාත්්‍රබල ලෙස ඉදිරිපත් කරනවා ඒ ෙර ත්තේක කතාරන ගෙර ත්තෙක්ත් පුංචි පංචි ගැටුම් සිද්ද වෙනවා. නේද. අන්න ඒවෙලාවෙදී ඇගේ මානසික ගැටුම වඩා්‍රබලලෙස ඉදිරි පත් කරනවා. බලඩ ඒ කතන්දරය තුළ මුල මැද අගතින මුලද මොක්ද සිද්දවෙන්නේ. පනමාලී නේ සදාන න ලෑස්සින බොහොම ද්‍යයෝගයකින් මැද න කොට මොද වවෙන්න පොඩ්ඩක් ගෙදරයට ැ ද්‍යෝගේ ඩවෙලා ගෙදරයට බයින. සාම්ප්‍රදායිකදේවල් කරන්න දෙපා යා කැමතිනය සම්ප්‍රදායික දේවල්ලලට අග මනමලය එන්නේ නෑ මෙච්චර වෙලා වෙනකාවත් බඳින්න කියපු ඇය මොකොද කරන්නේ වෙන විවායක් කරමු කියලා ේද අනි තැට යෝජනා කරනවා මුලක් මැතක් කගක් තියෙනවා ඒවගේ ඇය මුල සිට අග දක්වාම තමන් නිරූපණය කරන චරිතය ඉන්නවා. ඒක මයි දගත්මදේ. ඒ වගේමේෂනික නිරූපණය තුළින් ඇය අපි ජීවිතය සම්බධව යම්කිසි දැක්මක් ඉදිරි පත් කරනවා. මොකදද කියන්න. අපි බොහෝවිට මිනිස්සු විදිහට නේද. නිිශ්ෂිත තීරණවල ඉන්නවා. වෙනස් කරන්න නැති තීරණවල ඉන්නවා. දැඩි තීරණවල ඉන්නවා. හැබැයි අවස්ථාව අනුව අපි වෙනස් එෙන්න පුළුවන්. අසරණවී මුද අපේ අර නිශ්ෂිත දැඩි තීරණ වෙනස් වෙන්න පුළුවන්. ඒතමයි මිනිස්සු. ඒවිතරක් නෙමේ. තවත්්‍යයක් කියනවා. සමහරවිට්ට. සාම්ප්‍රදාායික නොවන්න මතවල ඉන්න මිනිස්සු නේද ඇතැම් සිද්ධිවල. ඇතැම් අවස්ථාවල අත්තිශය සාම්ප්‍රදාායික වෙන්න පුළුවන්. අන්න බලන්න වර්ග චරිත්‍යය නෙමේ තන තියෙන්නේ. මන මාලි වගේම මනමාලයත් වර්ග චරිත නෙමේ. ච ඒන කළුසුදු චරිතන මේ සංකීර්ණ චරිත. මෙන්න මේ වගේ ෂනික නිරූපණයක් ඔබ සිදුකරන්්ඩ ඕන ඔබට උපරිම ලකුණු ලබා ගැනීමට නම්. හොඳයි දැන් අපි ඔබට ලබාදන දෙවනි උදාාහරණය තමයි මේ ෂනික නිරූපණය හොඳින් සිදුකරන්න බොහෝදුරට නිවැරදි උදාරන අප උට ලබන මේ ඔබට ලබාදින දෙවෙනි උදාාරණ බලන්න මේ මාතෘකාව තමයි දරුවා අහිමිවීම නිසා උමතූමවක්. පරීක්ෂක මණ්ඩලියය විසින් යම් කිසි කොටසක් එකතු කරනවා ඒකතු කරන කොටස තමයි උමතු රෝහලේදී. දැන් බලන්නකෝ මේ කොහොමද මේ මාාතෘකාවට අනුව මේ ෂනික ඩ රූපණය සිදු කරන්න කියලා හොඳින් බලන්න. පුතා පුතා පුතාවකොහත සෙල්ල කරන්නද. හර හෙර පුතාසෙල් පරිසමයි පුත පරිසමයි සෙල්ලං කරන්න. ? ඔයා ඔයා කවද ! ඔයා නේද කෙක්ක කරගෙන ආරි හරේ මගේ පුත්තාග පන්දිනේ ලබුණ මාසේ? ලබడు මාසේ කොලා මකි පුතා කා කාරවලට හරි යාසයි. ඕ යට බලද කාරකා කදලගන්න. හනි තැංක හරි හරි ඔය මොකද කරන්න ඔ මගේලා මයාගේ කෑමෙ බ ඇත්තකින් කර ම ැතක . ස ද න්න . හබ මද කරන්න. පුතා පුතා පරිසමෙන් එ න්නබා. අයෝ මේ ල හැම තැනම වනුතාල දෙල්ලම් බඩුවේ ඔක්කම හැම තනවා අනේ මන්ද පුතා ඔය මොනාද කරන්නේ පුතාම මංවාඩ පුතා 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 පුතායක් ගොහද පුතා තා ඔය දැකද මගේ මගේ පුතාව දෙන්න මගේ ా දక మ ుతా తන తන ිය రత ా త ా డ ాల త ෙන కోండి క స తක් అ అ මගේ ుత అ මගේ పుతా య అనే ాම త න්න ගේ ుత అන්න පారత න්න න ూ వా ගේ అ పర

න්න අහර අන්න වගේ පුතාර්තා අපේගේ හවතිද මොඩ අදනන තා තා ව තාන්න ව තාන්න ඔබන්න න්න ව පුතායින්න ව තාන්න ව පුතාන්න ඇය චැනික නිරූපණය ඉදිරිපත් කරපු ආකාරය අපි නං උමතු මවක් කියපු ගමන් මොකද කරන්නේ බොහෝ විට කොන්ඩ කඩාගෙන කෑගහගෙන දගල්ලගෙන උමතු බව වැඩිපුර පෙන්නන්න අදනු. බොහෝවිට අධි රංගනයක් වෙනවා. එකැන අපි උමතු රෝගීන් හොඳට නිලීක්‍ෂණය කරලානෑ මං කිවුව ඔබට කලින් මේ සමාජයේ චරිත සිදුවීම අපි හොඳ නිලීක්ෂණය කරන්න ඕන කිය. ැත්ත හරිම සාම්ප්‍රධයික චරිතන වරූපණයක් කන්නේ. ැම් බල ඇය උමතුරෝගයක් විදිහට දැන්ගල්ල කෑ ගහලා අධිරංගනයක් කරන්න ග නෑ. අපිට මුල සිටම පීන්න ඇය සාමාන්‍ය මවක් වගේ. අපිට තේරෙන්නිෙමන ඇය උමතුයි කියලා. අන්තිමට තමයි තේරෙන්නේ ඇය උමතු රෝගිය ඇය උමතු මවක්. මෙච්චරවෙලා මේ තමාගේ අතීතය තමයි ආවර්ජනය කරලා තියෙන්නේ ඒක කරලා තින්නේ උමතුුවෙන්. අගතේ තමයි අපිට එක තේරෙන්නේ අන්නේ වගේ තමන්ගේ මාාතෘකාව හම්බුණහමඒ මාාතෘකාව නිර්මාණත්මකව ඉදිරිපත් කරන මාතෘකාව විනිවිධයන්ද මෙන්න මේ වගේ දේවල් අපි හිතන් නැති දේවල් අපි හිත නැති විදිට මාතෘකාව ප්‍රතිනිර්මාණය කරනවා දරු එවැනි නිර්මාණශීලී දරුවෝ අපිට ඉන්නවා ඔබත් නි නිර්මාණශී දරුවෙක් නිසා ලබෙනන මාතෘකාව විනිවිධ යන්න. එක නිර්මාණය කරන්න නොහිතන පැත්තක් කතන්දරයට එකතු කරාන්න්න. ඒ වගේ ඔබේ නිර්මාණාත්මක දේවල් ආදරයෙන් පිළිගන්න පරීක්ෂක මණ්ඩලය සූදාානමෙන් ඉන්නේ. ඒවටවුන් උපරිම ලකුණු ලබා දෙන්නත් සූධානමෙන්ඉන්නේ. අපි ඔබට ලබාදින තෙවැනිී උදාහරණය තමයි. උදහැසම පාසැල් යාම ප්‍රතික්ෂේප කරන දරුවෙක්. පරීක්ෂක මණ්ඩලිය විසින් සුදුසු නාට්‍යමය එකතු කිරීමක් කරනවා ඒක තමයි අවුරුතු හතකකුඩා දරුවෙක්. බලන්න මේ ෂනිික නිරූපණය සිදුකරන ආකාරය! මම්ම පැන්තලක් ැතිලන ඕනවා ඒක ඕ ම අලි හලි ඉක්කුලන්න කන්නෙතාව වෙලා තිීනවානේ අම්ම මගේ ඔොළුවත්ති දනවා බදත් උත්තත් තිදෙනවා අ අපි ඉියලෑකෑබේ මීකලි මතකයිනේ ගතතියෙක් කාල මඟ බද බුලු පුොළු ගෑවා ඕ බොලු නෙවේ ඔොන්න අමෙන්දක න්න ඔොන්න බලඳ ඔන්න බලන්න මග බද පුල පුලු කර ම් මංකි්වේ තාත්තය අද තිකුලාාධන අධික් කොල යන්න ඇද තද දම ක් කොල යන්න අකෝ අන දාත්දේ තා පෑණික අංකල් කිව්ව ය අව තික්කොල අල්ලෙනුකොටබෑණිකේ තෝදකු ලංගීල කියලා කාාදාගන නැද? අදද ඉක් කොලේ ද කොට ප්‍රදන්දීද උලංගේ යොද්ධයම දදනේදම් පයි අඳුවෙන් ඉක්කෝලට අනේ ධාදදේ අවවේ ා ඕගොලබ දාදලේ නේද? अगले 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 हमें बहुत जोड़ी ना तो कोई आ करने ले 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 बोलो लेवे क्या ले රපණ හොන්ති නරම්ුවොත් ඔබි ඔබට හොන් අවදධයක් ලබගන්න පුොන් කොහොම ෂනිකනි රපණයක්ක් සිදු කරන්නේ කියලා. දැම් බල අපිට දුන්නනම් මේ ෂනිකණ රූපණය අවුරුදු හතක කුඩා දරුවෙක් කිවොත්ත එහෙම අපි බොහෝවිටක් සිදු කරනවා අධි රංගනයක් නේද ඒන්නේ බොහෝවිට අපේ රංගනයෙන් මතුවෙන්නේ අර සුවිශේෂී අවශ්‍යතා තියන මානසිකකා බාධ තියන දරුවෙක්. අපි ඕ ඇක් කරන්න නවා එකන අධරංගනයක් සිද්ධ කරන්නේයනවා. බැයි මෙතනහෙම අපි අධිරංගනයක් දැක්කනේ. ඇ බොහොම ලස්සනට අවුරුදු හතේ කුඩා දරවාගේ චරිතය නිර්මාණය කලා අපි දැනු අප දැනු මේ අුදුහතේ දරුවක් තමයි කියලා අපි තුොව විශ්වස නීයත්වයක් ඇතිව වුණා. ඒවිතරක් නෙමේ බලන් ගොඩනංවපු කතාවේ මුලක් මැදක් අගක් තිබුණා. ඒ මුලින්ම දරවා කියන්නේ. අනමට ස්කෝල යන්න බෑකම් මැලි නේද ලෙඩ තියනවා කියනවා. ටික ටික ටි ටික මකොද වෙන්න. නිශ්ෂිත මැදක් උච්චස්ථානයක්ති නො මොකක්ද දරවා අඩනවා. නේද. බයවෙලා යන්නම බෑ කියන. උපරිම තැන ැවිල්ලා හැ කියනවා. බොරුොත් කිය නෝ දැම්මේලා ඇකන මොක්ද. මේ පැන්න එක අංකල්කුව රෝධි හුම් ගිහිල්ල යන්න බෑ කියලා. අග දි කියනවා. ම හේතුව මොකක්ද තුවක්ුව කරගෙනක වලු ලමෙක් පෙඩිටන් බලන්නක ොහම ලස්සනට ඒ මාතෘකාව ප්‍රතිනිර්මාණය කරලා ඇ ඉදිරිපත් කරා. නේ ඇ මුල සිට අගදක්වාම ඒ චරිතය තුළ හිටියා. කිසිම විදියකින් ඒ චරිතන් පිට ගියනෑ. ඉන්න මේ වගේ ඔබට ලැබෙන මාතෘකාවට අදාළ චරිතය වඩාත් ප්‍රතිනිර්මාණව ඉදිරිපත් කරන්න අපි ඔබට බා දෙන හතරවැනි උදාාරණය තමයිමි මාතෘකාව නිවසේ තනි වූ අවස්ථාවක්. පරක්ෂක මණ්ඩලියේ විසින් ඔබට එකතු කරන එකතු කිරීමක් ඒ තමයි විදුලිය විසන්දිවීම දැ බලන්නකෝ මේ මාතෘකාව කොහොමද ඉදිරිපත් කරන්න කියලා. Hereni bah, hereni bah. O yağ gibi bir olmanın inni. Hereni bah, hereni bah. Hereni bah. Ay yo, hereni bah, hereni bah. Karan tek ağlayla. ne? Yalçak හොල්මන හොල්මන හෝල්මට මීට පස නගින් නනේනග නන අයු හම්බටම ඕ ගලලාද කෝද බන්නපා කීසිම දෙ අපේන්නේ තිගන

පුට්ටුව ඉඳගන්නඒ අන්න හැමේගේ හැඩිවෙලා අයියේ මේ මේ දවස්සල හරීට මෝ අයියේ මම මේ කල්ලලටේ ඔවු ඒකයි මේ කෑගව මේ කෑගැහවේ අයියේ මේ කකුලොවඩේ මිය ගියනෙ ඉතින් කෑගැස්සුනා ඔව ටීවෙක ආපෝනෑ නැනැ මං ඕග බලනවේ බයුනේ අන්නේේ ඕවවා අදාය අප දැකලතිෙන හොල්ම ඔහු අහි ඔවු අම්ම තාම නැහැ ඔහු වේක තාමආරි හරි ආගෙහිලෙන්න්න හරි හරි තැන්කි වයාාවට හරි බායි ිට් පුළුසායමම දයවුණා පූහිතන්නති මම් බයගුල්ලෙක් කියලා ි ආයත් කරන්ගියෝ ඔබ හොඳින් නරඹුවනේ දෙයි ක්ෂණ කනි රූපනය බකෂනිකණ රූපණය තුළ තිබුණා බොහොම රසවත් කතන්දරයක්. ලස්සනට මූල මැදාග පෙළගස්සල තිබුණා. කොහොම ඔන්න ඇය රූපවායිනය නරමමින් සිටිනු. ඇය නරමන්නේ හොල්මං ජවනිකා සහිත චිත්‍රපටිය. මේක ගැලපෙනවා නේදර විදුලිය විසන්දිවීමට අන්න මේගේ රසවත් කතදරය ගොඩන ගන්නඩුවු මුලද හොල්මන් චිත්‍රපටියයක් බල බලන්නවා. නේද ආරම්බේදීම. ඊට පස්සෙමකොද වෙන්නේ. හදිසීම විදුලිය විසන්දිි වෙනවා. දැම්මොකොද වෙන්නේ. ඇය බාය වෙන ඇයි නරමින් නිටයේ ොල්ම චමිකා සහිත චිත්‍රපටයක්නේ එනිසා ඇය බයවෙලා දැ තමන්ටත් බදෙකට මනැව සිද්ේ කියලා ඇ ගදර නයින් ඉන්න බයවෙලා නේද කෑ ගහනවා බයවෙලා ඉන්නවා. මේවෙලා විදි තමයි? ද මොද වෙන්න. දොරට තතු කරලාර මාලන්න අයින්නේ. මාල අයියා එ කොට දොර අරින කොට්ටම. නේ විදුලේ නවතිනවා. ොම පරුව ොඩ නගල තින දැෑයි ඇජවා මොක්ද. අෝ නේ. ගෙදර බඩු බාන්්ඩ කරලා පුදම ලජාවක් තමයි කිය ලයිගේ ගමන් කල්පන කන අයිෝ නේද. මම. එජාවට පත් වනා එය හිතැන්ැති මම් බයයි කියෙල මම්බයනෑ කියපු ගමන් ආයනවත විදුලිය විසන්දිෙනවා මුලක් මැදක් බොහම අපරුවට ගොඩ නංවලති නවා ඒ මුල සිට අගදක්වාම චරිතය තුළ සිටියා ඒ චරිතයට අදාළ අවස්ථාවට අදාළ චරිතයට අදාළ නේද හැඟීම් බොම අපූරුවට ඉදිරි පත් කළා. මෙන්න මේ විදිහට ඔබ ඔබට ලැබෙන මාතෘකාව බොහොම අපූරු ලෙස ප්‍රතිනිර්මාණය කරොත් පරිම ලකුණු ලබාගන්න පුළුවන් වෙයි. අපි ඔබට ලවාදන පස්සෙන උදාහරණය තමයි මේ මාතෘකාව නොසිතූ මෝතක දිව්‍යාංගනාවක් පැමිණීම. පරීක්ෂක මණ්ඩලය සුදුසු නාට්‍යමේ කොටසක් එකතු කරනවා. ඒ තමයි බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක. බලන්න මේ මාතෘකාව අනුව ෂනික නිරූපනය නිර්මාාත් මක විදිරිපත් කර කාරේ. අමෝ හද නම්මක් කවම්මලි දෝසක් ක්පා ඌ මේ ගෑනි කෑගහන ඇයි ඇැයි ඇයි දෙවා පාඩිවල්ට යන්න ම එලියින් කන්න ඕනේ නෑ නෑ නෑනෑ මටක රෑට කෑන්න්නු කියන්න කිවනේ පාඩිවල්ට යන්නෑ පාිය යනවා. අදම එලියෙන් කන්න ඕනේ හය මද ගිල්ලෙන්නක කියන නයාමාර මන කෑ කියන්න දොරවාගෙන පැගත්ත කටරාට කෑමටික් කන්න කියලා නි පාඩි වලටයනවා හාවෙෙත මාරවිජන පාලෝට ගිහිල්ලා හොයා කවුද මේ වගේ තනක දිවියංගනාවක් ඒ මේ වගේ තැනක විවියංගනාවක්? ලස්සනටනම් ඉන්නවා දීියංගව කන්නතින දියන්ගන ඇයි මේ වගේ දන්නක මාව මට මරුණේ මට පොඩිලලාවන්න ම හොඳට හිතලා හොද එකක් කියන්න පරම සලි මට ගොඩාක් සල් සල්ලි බෑ තල් ඉල්ල ගත්තම අරකෑනක මේකක් බට්ටිට මොටි දෙන්න නවා හොඳ බයි එක බෑන් මේ කෙල්මර තෙල්ටික්්හන්න සලියපයි ඔන්ද කියයක් කිල්ල ගන්න ඕනේ දීයංගනාව ඔහට පුළුවන්නෑද මට හොඳ තට්ටු දෙකේ ලස්සන කියයක් කතල දෙන්න කතාන්කතතාගේ තෙත්ටමැවිල්ලා ඔයතියෙන්නේ ඕෝක තමා මගේගේ දැක්කනේති ඔය කොජන් ඔයරනිිකං හරිට හුරු පුරුත්තනක්කින් දිවිියංගනා වන්නේ මේ මේකයි තවෆොඩිල්ලිීමමත් තියෙන මේකයි ට ඔදැමට කියත් හදර දෙනාන ට ොළුවන්ද මාතක්කමහි ජීපත්තෙනන්න. පිස්ද මංකොය කතර පඳන්නද. මමතාම සිංහ අවෝ න දම්ම ඔය කෝම දියගන වක් වුණේ. අ ගන්න පම අම්බෝ ක දද ඔබෝ අර ගල් බ ල පනන්දම අන්න පන දම. අන ගන්නෙපා ඕහ මම උජනවා රෙදි ෝතනවා ව ෙද රක්ප කර අන ගන්න අද අන්න නන්නදමේ න ගන්න පණදම නැදම්මේ නැදමේ අන්නමගේ නොනේ මට ගම වෙන්න නොනේ. දැන් නිකන රපන හොින් නැබවා නේද බලන්න කොයි තරං අපරුවට නිර්මාාත්මක සෂනික රූපනය දරි පත් කලාාද කියලා දැ අපිටයේ මාතුකාව ලැබු නම් අපි කරන්න මොකක්ද දිව්‍යාගනාවග ො දේ ල් 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 ඉන්න වෙන්න පුළුව නෙද අන්තිමට ගැතුමක් න දිව්‍යාගනාව යන න්න ේ කිය ොහ වන්න පුව. මුත් ඒ සනික රූපනය තුළ තිීනවා. න ඒක දේවල් ඉල්ලලා නේද අවසානි ොක දන ගයක් කිල්ලවා හැබැයි. අප තනකට ගමන් කලා ඒක මේ දී්‍යංගනාව කලලා ඇවිල්ල තින්න නැම්දම්ම අර බලන්න අපූරු නාට්‍යෝචිත ගැටුමක් බවට පත් කලා මෙන්න මේ විදිහයට අපේ දරුවෝ නිර්මාණාත්මකව හිතනවා තමන්ගේ මාතෘකාව තුළ ඒ නිසා ඔබත් මේෂනිික නිරූපණ නර්බලා ඔබේ පරිකල්පනය පුළුල් කරගඩ අපි ඔබට ලබාධන ඉනගු ධරණය තමයි ඔබට ලබාදන මතෘකාව නරයා ගමදුව විවාහ කර ගැනීම. මේක පරීක්ෂක මණ්ඩලිය විසින් සුදු සුනනාට්‍යම කොටසක් එකතු කරනවා. ඒ තමයි නරයාගේ නිවසේදී. අපි බලමු මේ ෂනික නිරූපණය කොහොමද සිද්ධ කරන්න කියලා. සමට දැ සබානීයේ කඳුළු සලන්නේ දැනි තිං අන්ඳුරු සල්ල ඩක් නෑ. අර බලන්ඩකෝ අපේ ගමේ පොයා පිළිගන්න සූදානම්මලා තිනෑට. බලන්ඩිපෑ ඔයාලගේ වගේ නෙමයිතිං අපේ ගාමේ තෝරංගාහලා එත කොට මාල්ලිහලා තමයිෝ පිළිගන්නේ. පලන්ඩකෝ බලන්ඩකෝ ඔයාලගේ මනමාලියෝ පිළිගන්න විදදිහටම තමයි අපිත් මේේ මනමාජයකු පිළිගන්නේ. ඔයා බයිවෙන්ඩෙ පාසුන්දරී ඔයා දන්නවද ඔයාලක ගාමේ වගේ නෙමේ අපේ ගංගුලත් ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර කරලා හ්පුූරුවට පෙන්න්නන මෙන්න මෙහෙන්න ඔය බයිෙන්ඩි පක්කිසි දේකට බයිවිඩිා මඟන්නවනේ මංඟයාව බලාගන්න ඕනේ එන්නෙන් කොමු රබංගහන්න එත්ත හැනේ මන්දන්නේ රබංගහන්නෙත් නෑ මල්ලිහලත් නෑද එහෙම තමයි තම ඇතුරට ගහම තමයි බලන්න පුළුවන් එන්නකො යන්න කිසිම සිරියක් නෑනේ අපපා්චි ඔව මේ නෑනැනෑ වැඩට නෙමේ එකක්කංගාවි වැඩට නෙවෙෙයි ඒ ම මම කසාද වදා ඕඉ අයිතිං ඕක මොකක්ද නරියෝ වෙනෝද මිනිසු නෝව දෝ ප්‍ර්තියන්නේෙමයි මම කසා දෙයක් බැන්න ඉට කියෙනෙ වැදගත්වෙෙන්නේ ඔයා කල්වලවෙඩිපා ඇයි ඉතිං එහෙම කියන්නේ හරි කතාවක් නොෑ ඕක ඉතින් මරුස සරිීලදිහා බල්ලලා ඕව තීරණය කරලා හරිියන්න මිනිසු එකට ඉන්ඩනනෑ ඕනෙ ම කොච්චර අමාරුවෙන්ද මේ ගමු දෝව කසාද බන්ඳල මෙ හට එක් කරගෙනාව. කෞවිතිං කෞුද කැමතිරෙන්නේ උඹලා ඔක්කෝම එක විදි්‍යයි. ඔක්කෝම එක විද්‍යායි නාකි හුටල්ලා අන්නේේ අම්ම පල්ලා ඔයිට වඩා ටිකක් හිතන්ඩෝන මේ 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 අද කාලෙ විදිට, අද කාලෙ විදියට නික මේ හරහන මිටිකාරය වගේ නරීන්ඩෝන නරි විදිහට මිනිස්සින්දෝන මිනිස්සූදියයට ඕව කියලා හරියන්නෙ නෑ අදද කාලේ ඊට වඩා වෙනොස්විදිහට හිතන් ඕනේ නේග සුන්දරරි. අපි දෙන්න මෙහෙම ඉන්නකොට මොකද පේෙන නොකලපෙන හා කියාපල්ල බලන්න ? ඉතින් යකෝ මම නර්යාාවගේ ඉන්නවා? ඔයාක අමදුව වගේ ඉන්ද. නේද අපි දෙන්න ගැලපෙනවා පුළුවන්න වෙන්ගොටබල්ලා. නේද මගුල් පොට එක වගේ තම ඇයි මොකද කියන්නේ හ? උඹගේ දෝමට මට මේ කැමතිවෙලා හිටිය උඹ දුන්ඩද අන මේ පලම්බයි යන්ඩ නිකම්මතන ආාව කියවන්ඩ. ඔය ඔවවා ගන්නන් ගන්ඩේ පාසුන්දරරි මේ මෙෙ මයි. ඉති ඇත්තටම කියනවා න. නරිනේ තැන් ගොයාගේ අපපච්චි අම්මයි මොනවාවදකිව්වේ දැන්ඩ බෑකි්වා මල පිල්ලියක් කිව්වා. ඉතිං ඕවා කියදදි ම ඔයා ගොහමරි කැන්දාක නවා. හ හරි ල කාලෙ කැමති උන්නතුනට පස්සේතිංගො යාමට කෑමති වුණානේ ඇනේ වේ උබලාව අරගෙනනාවට මම්බයි නෑ පුළුවන් ගහවක් මට ඉන්න හොෝද සුන්දරී කෙනෙක් නිකම් මේ මයිෙන්ට පා නෑන නෑ මම්බයිනෑ තමයි. බල ටෝන දේවල් මංකුරන්නෑ නෙත සුන්දරරි. අනේ මේ උබේ වන්සට යාගනින් පවාස බාගාගන්න වන්සේ. mausa <laughs> kita matahari iniayo maui අත තිබොත් මගේ සුන්දරයටටම බලාගන්න. තියාගනින් උබලගේ වහන්සේ මවයි මගේ සුන්දරී එකතු වෙලා හදර වාලු උත්වහන්සයක් නොරි මිනිස්ස් වන්සය පුළුවන්න් කරගනි. එද සුන්දරී හරිරි පොල්ල අතරින්ටා පොල් අතීතියාගනින්ට හදිසිේ හරිගුණ න්න. එද එ තැන් පින් දන්නව මේ කතාපුත මේ දයනන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනනාට කතාපුූත. හැබැයි ඒ කතා පූත්තටනුව සිද්ධ වෙන්නේ නරයා ගමදුවත් එක විවා වෙෙන් නෑ. මොකද වෙන්නේ. ගමදුව බලන්ඩාපු ගෙදර පිරිස දඩෝරියෙක් දෑවැදට දීලා දඩෝරයටට බයවෙලා නරිය පැනලයන. ගමදුව ගෙදර එක්කයි යනවා හැබේ මතන වෙනස් කරලා. නරිය ගමදුව විවාහ කරගන්න. ඊට පස්සෙ මොකොද වෙන්නේ. එකතු කරනුවන කොටස එකතු කල තිගුණ කොටස නරිය ගෙනස්සේදී. මේ වගේ මාතෘකාව ඔබ දන්න කතාවක මාතෘකාව කමුණාම ට ඔබේ පරිකල්පනය මතුකර ගණඩ වෙනවා. නේද. ඇටිපුර හිතන්ද වෙනවා. මාතෘකාව විනිවිදයන්ඩ වෙනවා. බලන්ඩ බොහොම අපූරුවට තමන්ගේ පරිකල්පනය පාවිච්චි කරලා ඒ මමාතෘකාව තදාල්ලව ශෂනිිනි රූපණය සිදුකර පවාකාරය. නේද. විශ්ිත මුලක් මැදක් අගක් තිබුණා. නරයා කුමට ද සස්බනය ගීතය කියාගෙනම? පරන්න කතාවට සම්බන්ධ කරනවා කුමටද සවබනිය ගීතේ කියාගෙන නවා. මුල එනකොට කිනවා ඔ පිළිග්ඩ නේද තොරංග හල තියෙයි නේද මල්ලි සියලු දේවල් කරයි කියලා ඇය තුළ සිහින මාලිකාාවක් නොවනවා. හැබයි මැදදිමකොද වන්න. ගිහාම පිළිගන්විිනේඒගොල බයිනවා නරියගේ ගෙදරාය තාත් අම්ම බයිනවා මොකක්ද නේද. ගමදුවක් ්‍රියාකර ගත්ත කියලා බයිනවා. නරිවංසේ කට්ටියත් බයිනවා. න ඒ නරි අතාරින්න නෑ වැඩේ මේ උපරිම තැමට එනවා. මොකද වෙන්නේ ැටේෙනවා මොකද උත්චස්ාන එනවා. නරයට ගල්ගාහනවා. නරයට ගල්ගාහනවා. ඒත් නරි අතාරඉන්න නෑ ගමදුව පවා නේද? ියගගේ ෑද පරපුරටන නරිය හන නරියගගේ නෑද පරට හනවා දෙන්න එකතු වෙලා මොකද කරන්නේ මේ වදුරෙන් බේරෙනවා. අවසානය මොකද වෙන්නේ. නරිය කියනවා උඹලා පිට එපා. අපි අලුත් පරපුරක් හදනවා. නේද. අපි අලුත් පරපුරක් හදනවා නරී මිනිස් පරපුර හදනවා. කියලා පිට වෙලානවා. බලන් ඒ සනික නිරූපණය තුළ හොඳ දැක්මකුත් තියෙනවා. නේද? අපි ගෝත්‍ර වශයෙන් වෙෙදා බෙදිලවෙන් වෙලායින් දෝන නෑ. නේද අපි එකතු වෙන්න ඕන ඒ පඩිවිඩත් මේෂනි නිරපනය මගින් ෂනික නිරූපනය යටි පෙළ මගින් බොහොම ප්‍රබල විදිහට අපිට ලබා දෙනවා. ඒ නිසා මේ ෂනික නිරූපන බලලා ඔබේ නිර්මාණාත්මක ඉදිරි පත්කිරීම් සාර්ථක කරගන්න.